පහුගේ කාලසීමාව තුළ ගෙනිච්ච යම් යම් වෘත්තීය ක්‍රියාමාර්ග නිසා දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වුණා. සාල අභියෝගයක් ඇතුව තමයි අපි අධ්‍යාපනය පවත්වාගෙන ගියේ. ලේසි ඕනෑම ATM එකකට යන්න, රන් කාසි දිනා ගන්න. ලංකපේ මේ අමාත්‍යංශය මම බාරගන්න මීට අවුරුදු 2 මාස 3කට පෙර 2022 ජූනි මාසෙ ඉතර වෙනකොට පෙළපොත් දෙන ක්‍රමයක් තිබුණේ නැහැ. නිලඳුන් දෙන ක්‍රමයක් තිබුණේ නැහැ. දිවාහාරයක් දෙන ක්‍රමයක් තිබුණේ නැහැ. දරුවන්ට පාසල් යන්න පෞද්ගලික බස් රථ සහ වෑන් රථ තියෙනවා 40,000ක් අපේ රටේ. ඒවට යන්න ඩීසල් තිබුණේ නැහැ. භූමි තෙල් තිබුණේ නැහැ, පෙට්‍රල් තිබුණේ නැහැ, විදුලිය කප්පාදු කළා පැය 14ක්. එහෙම තිබුණු අවස්ථාවක තමයි මේක බාර අරගෙන අපි ඉතාම අමාරුවෙන් මෙතෙන්ට ගොඩනැගුවේ. ඒ කියන්නේ අපි අවුරුදු 2 මාස 3ක් තුළ අපි කරේ වැඩ කළා. බංකොලොත් වෙච්ච රට මෙතනින් ගොඩේම සඳහා එතෙක් අපිට ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගත්ත විශාල වෙහෙසක් දරලා මහන්සි වෙලා. අනිත් අය කළේ ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන අය කළේ ඒවා විවේචනය කර කර අවුරුදු 2ක් තිස්සේ දේශපාලනය කළා. දැන් මේ අවුරුද්දේ 3 වාරය දැන් පටන් ගත්ත ඊයේ. නමුත් මීට පෙරව අවුරුදු ගත්තොත් එහෙම 3 වාරේ පටන් ගන්නකොට මීට මාස 2-3 පරක් වුණා. ආ විභාග තියෙන එක පරක් වුණා. දැන් අද මේ අවුරුද්දේ A-level විභාගේ මේ අවුරුද්දෙම තියෙනවා. තව සති 2-3කින් සාමාන්‍ය විභාග ගේ ප්‍රතිඵල දෙන්නත් සූදානම් කරගෙන යනවා. එතකොට අපි ඒවා නියමිත කාලයේ පවත්වාගෙන ගියේ බරපතල ආර්ථික අර්බුදයක් තියෙද්දී භාණ්ඩාගාරයට මුදල් නැතුව ඉද්දී. නමුත් ඒ නිසා අපි විවර රාශියක් අරගෙන මේක සාමාන්‍ය තත්ත්වයට පත් කරන තැනට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අවුරුදු 2ක් තුල අපි වැඩ කළා. අනිත් අය විවේචනය කළා. ඒ විවේචනය කරපු අය අපි කරපු වැඩවල අවසාන ප්‍රතිපත්තියම තමන්ගේ ප්‍රතිපත්තිය බවට පත් කරන් දින වෙනත් ආකාරයක. ඔලිව් සාමි පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදනය ඇති කරන විශ්ව බීච් එක සටන් කර සම නිරෝගීව තමයි.